ඉතින් ශ්‍රී ලංකාව වර්ල්ඩ් කප් එකේ පළවෙනි මැච් එකම පරාදයි. එහෙමද මේ අපෝ කොල්ලෝ පළවෙනි මැච් එක පරාද වෙලා ෆයිනල් එක අනිවාර්යෙන් ගහයි කියන බලාපොරොත්තුෙන් තමයි අපි මැච් ටික එක දිගට බලන්නේ. ඉතින් ක්‍රිකට් බලන කට්ටියට වඩා ක්‍රිකට් ගැන අවධානයෙන් ඉන්න උස්තාර්ලා ටිකක් ඉන්නවා. අන්නේ උස්තාර්ලා මොනවද කියන්නේ කියලා බලන්න තමයි අද ඉඳන් මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි බලමු ඒ පැත්තට ගිහිලා සෝෂල් මීඩියා පැත්තට ගිහිලා එයාලා මොනවද කියන්නේ කියලා. පළවෙනියට මොන අපිට හම්බෙනවා අපේ දසුන් ශානක ඉන්නවා. එක්කෝ ජර්සි නම්බර් එක මාරු නොකර ඉන්න තිබ්බා. එයාගේ ජර්සි නම්බර් එක තිබ්බේ නම්බර් 7. අද එයා ප්ලේ කරේ නම්බර් 3 ජැකට් එකක් ඇඳගෙන. ඉතින් බලාපොරොත්තු ගොඩක් දීලා එකපාරට බලාපොරොත්තු ටික සුන්බුන් කරලා දැම්මා. ඒ වුණාට ඉතින් මතක් කරන්න ඕන දෙයක් වෙනදාට ටිකක් ලකුණු අඩුවෙන් ගහන කෙනා අද ලකුණු 10ට වඩා ගැහුවානේ. ඉතින් ඒක මතක් කරන්න ඕනේ අපේ ආදරණීය කැප්ටන්. අපි යන් ඉතින් ක්‍රිකට් මැච් එකේ අද මුලින්නම් වෙච්ච දේවල් ටික බලන්න. ඕන් ඉතින් වාසනාවටත් එක්ක අපි අද ටොස් එක දින්න මුලින්ම බැට් කරන්නේ සවුත් අප්‍රිකා කණ්ඩායම. ඉතින් ක්වින්ටන් ඩි කොක් හැමදාම ශ්‍රී ලංකාව වඩා ගන්නවා. අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවත් එක්ක මැච් එකක් සෙට් වෙනවා. 100ක් ගහනවා තමයි අය ගැන කතා කරන්න දෙයක් නැහැ. අපේ බුවාමා මහත්තයාට අද පොඩක් නිින්ද ගිහිලා තිබ්බ. මම හිතන්නේ නිදිමතරමද කොහෙද ලකුණු 8ක් විතර ගහලා අවුට් වෙලා ගියා. ඒකත් ඉතින් උන්වහේ අපි ෂේප් එකේ අත්හැරලා දාමු. ඒත් එක්කම 100ක් ගහනවා අපේ රැසී වැන්ඩර් ඩසන්. එතකොට එයිඩන් මාක්‍රම් අද හරි අපූර්ව වැඩක් කරනවා. අඩුම පන්දු වාර ගානකින් එයා ලකුණු 100ක් රැස් කර ගන්නවා. ඉතින් ඒක සුවිශේෂී කාරණාවක් විදිහට අපිට ගන්න පුළුවන් වර්ල්ඩ් කප් හිස්ටරි එක ගත්තොත් එහෙම. ඊළඟට ඉතින් අපේ කොල්ලෝ ටික එන්ටර් වෙනවා සීන් එකට. එතකොට ඒ ගැන කතා කරන්න ගත්තොත් එහෙම අපේ මතීෂ පදින නද ධෝනි කේස්ද කොහෙද? ගොඩක් මැච් එක පටන් ගත්ත වෙලාවෙන් පොඩි අවුලක් තිබ්බා නේද? ඉතින් අපි ඒ ගැන කතා කරන ගමන් අපි තව කට්ටිය මොනවද කියලා තියෙන්නේ කියලා බලමු. මදීෂ ගැන කතා කරානේ. මදීෂ ගැන කතා කරද්දී කුසල් මෙන්ඩිස් ටික පපහසුතාවයට පත් කරා. මටත් හිතුණා ටිකක් ඒක ක්‍රිකට් මැච් එකක්ද එහෙම නැත්නම් ෆුට්බෝල් මැච් එකක්ද වගේ පොඩි ෆීලිං එකක් ආව නියම්. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා වගේ එකක් හැමෝටම හිතෙන්නේ නැති ඉතින් මට විතරක් හිතෙන්නේ. ඒක තමයි මේ T20 න්ියුස් එකටත් හිතිලා මං හිතන්නේ යාලා හදලා තියෙන්නේ. ඊළඟට ඒ ගැන කතා කරොත් එහෙම නිකන් පොඩි එල්ලේ මැච් එකක් වගේ දැනුණා. ෆුට්බෝල් එල්ලේ මේ දෙක මැද්දේ නිකන් ක්‍රිකට් දෝලණේ වෙනවා වගේ එකක්. අනේ මම. ඒක ඉතින් ඔයාලා දැනුණා. ඊළඟට කතා කරන පින්තූරය. ඒ ගැන නිකන් කතා කරන්න තෝ වියම් ටික. අනිත් පැත්තට ඒගොල්ලෝ මේ මට හිතුණා අපේ ටීම් එකේ නිකන් 11 දෙනාම හිටියද වගේ එකක් බෝල මල්ලි පේජ් එකටත් ඒකම හිතිලා දිනවා. මොකද කොහෙන් බැලුවත් හතරේ වෙනවා. එහෙම තමයි ඉතින් පටන් ගනිද්දි පොඩ්ඩක් දන්නේ නැද්ද පොඩි අත්තරදී වෙනවා. ඒ වුණාට ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකාවට ෆයිනල්ස් යන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් වෙයි කියලා. ඕන ඉතින් සවුත් අප්‍රිකා ගැන කතා කරා ඇද්දි දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව ගැන. T20 news page එකෙන් දාලා තියෙනවා අපිට තියෙන ප්‍රශ්න ගැන. බෝලිං බැට් කරොත් ලකුණු 100ට අඩුවෙන් ඔක්කොම අවුට් වෙයි කියලා බය. සාමාන්‍යයෙන් ඔන්න ඇත්ත කතාවක් හැබැයි. අනිත් ටීම් බෝලිං බැට් කරනකොට ලකුණු 400ක් 500ක් ගහයි කියලා බය. ඇත්ත. අපි බැට් කරනකොට විතරක් හොඳ බැටින් පිච් බෝලිං පිච් වෙයි කියලා බයයි. ඕන්න ඉතින් මම නම් නෙමෙයි ඕව කියන්නේ T20 news page එකෙන්. ඊළඟට හිස්ටරි රිපීට්ස් කියලා කතාවක් අහලා තිනවා නේද ඔයගොල්ලෝ. ඉතින් ඔන්න මටත් සෙට් වුණා අද මැච් එක බලන අතරතුර ඒ වගේ එකක් ඔන්න ක්‍රිකට් ට්‍රැකර් ශ්‍රී ලංකා පේජ් එකෙන් ඒ ගැන දාලා තිනවා 96 වෙච්ච සිද්ධියක් මේක. මුළු ටීම් එකම ලකුණු 70යි විකට් එකක් ගනිද්දී ජයසූරිය තනියෙන් ගහනවා මුළු ටීම් එකටම ලකුණු 70යි. අද ඒ විදිහටම අපේ මෙන්ඩා මුළු ටීම් එකම ලකුණු 54ක් ගහලි තනියෙන් 51ක් ගහනවා. ඒකට නම් රෙස්පෙක්ට් මෙන්ඩා ඔන්න. ඊළඟට කතා කරොත් එහෙම Carefully, he's a hero. ඇත්ත කතාවක්. මාතිදීන් ආස කැරක්ටර් එකක් මෙන්න ගැන කතා කරමු. ඊළඟට තමයි ඔන්න පෙරහැර යන්න පටන් ගත්තේ හොඳට. පෙරහැර යන අතරතුර අපි හිතුවේ නැති අල් ටිකක් කුලප් වුණානේ. මට හිතාගන්න බැරුවේ හිටියේ කවදාවත් නේද මොකද්ද මේ වෙලා තියෙන්නේ. මැච් එක මුදුම පැත්තකට හැරිලා ගියා. ඊළඟට ශ්‍රී සගෝ පේජ් එකෙන් දාලා තිනවා වෙල් ප්ලේඩ් මෙන්ඩා හැමදාම වගේ කොච්චර හොඳට ගහන් ආවත් උඹට හරස් වෙන අවාසනාව අදත් එහෙමයි කියලා. ඉතින් ඇත්තටම 100 ඔන්න මෙන්න තියලා මිස් වෙන වාර අනන්තයි. කලින් මැචස් ටිකේ තේ විදිහටම වුණා. ඒ වුණාට බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙන්ඩට මීට වඩා හොඳට ඇචීව් කරන්න පුළුවන් වෙන්න කියලා. ඊළඟට කතා කරොත් එහෙම නායක දසුන් ශානකගේ මංගල ලෝක කුසලානිමිම ලකුණු 68කට සීමා වෙයි. ඉතින් ඇත්තටම 10කටත් අඩුවෙන් ගහන අපේ දසුන් ශානක අද 68ක් ගහලා තියෙනවා. පොඩි බලාපොරොත්තු වගේක් දීලා ඉතින් ඒව සුන්දර කරලා දැම්මා. එහෙම තමයි ජීවිතේ. ඉතින් පොඩ්ඩක් ශක බුම් වෙනවා.
අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ගැන අපි හිතන්නේ නැතුව ඊළඟ මැචස් එක හොඳට ගහයි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉමු ලෝක කුසලානේ අවසන් මහා තරගයේම තේරෙයි කියන බලාපොරොත්තුවෙන්. පරිදි තවත් කතා කරන පින්තූරයක් ඊළඟට ඊළඟට ගියා. OTC හෙඩ් ක්වාටර්ස් පේජ් එකෙන් දාලා තියෙන ටිකක් ඉමෝෂනල් එකක් ටිකක් එක දුක හිතෙනවා. තරංගයේ පරාජයට පත් වුණු බව සැබෑයි. නමුත් තරංගයට වඩා වැදගත් වන්නේ දසුන් ශානක මාස ගානකට පසු රැස් කරගත් ලකුණු ප්‍රමාණය. අත්ත කතාව. ඉතින් මාස ගානකට පස්සේ අපිට ගොඩක් නිහතමානී සතුටක් දැනෙන අපේ කණ්ඩායමේ නායකයා. කණ්ඩායමේ සමගිය රැඳී තිබෙන්නේ දසුන් දිගටම නායකත්වයේ දරුවොත් පමණයි. ඉවසා සිටින් වසන්තයේ ළඟදී මෙන්න. වසන්තේ ඇත්තටම වෙනවද කියලා ඊළඟ මැච් එකෙන් බලමු. ඉතින් දිගටම රැඳී ඉන්න සුප්‍රීම් ස්පෝර්ට්ස් එක මේ වගේ අලුත් දරක් අරගෙන අපි ආයෙමත් එනවා.